කාලයක් තිස්සේ කම්බැඳිල්ලක් තිබිලා ඊයේ මේ මුදල් කාර්ක සභාවේ සභාපති පිළිබඳ ප්‍රශ්නේ සමතයකට පත් වුණා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහු මැදිහත් වෙලා අවසානයේ මේ ප්‍රශ්නේ විසඳපු එක සම්බන්ධයෙන්. එතුමාට සභාපතිකම අහිමි කරන්නට යම් යම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. නමුත් අවසානයේ සත්‍යයේ ජයග්‍රහණය කරා. දැන් මාස කීයක් ගත වුණාද මෙතුමා පත් කරන්නේ? භයානකම දේ තමයි ඒ අතුරු කාලය තුල අනීතික ලෙස ප්‍රෝටම් චෙයාර්මන්ලා පත් කරගෙන කිසිම විශ්ලේෂණයක් අධීක්ෂණයක් සමීක්ෂණයක් ගවේෂණයක් පර්යේෂණයක් නොමැතිව අනපනත් පෙනෙන්නට අනුමැතිය ලබා දුන්නා. මම දකින්නේ ඊයේ දවස් අපිට සතුටට කාරණාවක් වගේම ස්ටෑන්ඩින් ඕඩර්ස් කඩ කරපු දිනයක්. මුදල් කාර්ක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා මම හිතන්නේ අපි මාස ගාණක් ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා. දැන් අන්තිමට ගරු ජනාධිපතිතුමාට ඇවිල්ලා හර්ෂසෙල්ලා අභිෂේක කරන්න සිද්ධ වුණා. ඊයේ සිද්ධියෙන් පස්සේ දීලා තියෙන පණිවිඩය තමයි අපිට ඔබතුමාගේ යමක් කරගන්න බැරි නම් ජනාධිපතිතුමාට කියලා කියන්නේ. ඔබතුමාට හැමදාම කියනවානේ ඔබතුමා අපේ පැත්ත ගන්න. රජතුමාගේ පැත්ත නෙමෙයි. ඊයේ සභාව අයිති මන්ත්‍රීවරුන්ට. මන්ත්‍රීවරු තමයි තීන්දු කරගන්න. නෑ නෑ මන්ත්‍රීනේ මම ඔබතුමාට පෙන්නුවනේ. කතානායකයා තුමාට තමයි අවසන් තීරණය දෙන්නේ. අඳ විදියට අවසන් වුණා නම් අපි තවත් මොකටද ඔක හොද හොද මඩේ දාන්නේ. මෙතන කුමන්ත්‍රණයක් තිබ්බයි කිව්වට ඒ කුමන්ත්‍රණේ විපක්ෂයෙන් ඇති වෙච්ච එක. මේකෙදි ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න උනේ මුදල් ඇමතිවරයා හැටියට. ජනාධිපතිවරයා හැටියට නෙමෙයි. එහෙම නැත්නම් අපි එදා දෙන්නෙත් නෑ. මෙතුමා කියන විදියට මුදල් කාර්ක සභාවේ සභාපතිකම තියෙන්නේ මෙතුමාගේ සාක්ෂි වගේ. එහෙම එතුමාට ඕන කට්ටිය නම් කරන්න බෑ. මේක විපක්ෂයේ අයිතිය. මේ විපක්ෂයේ තීන්දුව කරන්නේ කවුද වාස් කරන්න කියන එක. ඒ නිසා කරුණාකර මේ වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා පාර්ලිමේන්තුවට. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රධාන චමින්ද විජේසිරි මැතිතුමා. පෝහාරික විගණන වාර්තා වල නිරීක්ෂණ සහ සොයා ගැනීම අනුව 2015 වර්ෂයේදී භාණ්ඩාගාර බැඳුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් අක්‍රමිකතා කිහිපයක් සිදු වී ඇත. මුදල් විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන ලදී. කතානායකතුමනි දෛවයේ සරදම අපිට තමයි දැන් මම මහ බැංකුව ගැන අහන්න වෙලා තියෙන්නේ. බැඳුම් කර වංචාව පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. එතුමා දෙන මේ තුන්වෙනි පිළිතුර පිළිබඳව අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති තනතුර පත් කිරීම බරපතල චෝදනාවක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති හැදිරේ තමයි යාගේ යාළුවා මහ බැංකුව බැඳුම් කරලා දැල්ති. එතකොට දැන් මේ දාලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඔයාලගේ නායකයා එදා අද නෙවෙයි. දැන් ඔබතුමාලා එදා කියපු කාරණේ බොරු කියලා පිළිගන්නවත් අධිකරණ කටයුත්ත අවසන් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොකද්ද මේක ඇති වෙලා තියෙන සත්‍ය තත්ත්වය කියලා. එතුමා පත් කරේ කවුද කියලා හැව්වේ. ඒක නඩුවට බාධාවක්ද කරුකක කතානායකතුමනි. ඔබතුමාලට දැන් පොඩ්ඩක් හිරිකිතක් තියෙනවා ලැජ්ජාවක් තියෙනවා මේ මහ බැංකුව බැඳුම් කර හොරකමක් නැහැ කියලා. ඔබතුමාටත් එහෙම තියෙනවා. ඔබතුමා කතානායක වෙන්න කලින් හිටුවේ ඒ පැත්තනේ. චමින්ද විදේශරි මන්ත්‍රීතුමාට මං කියන සිංහල අවබෝධ කරගන්න බැරිවීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. එතුමා මේ සභාවේ දේශපාලනය කරාට මට මේ පිළිතුරු ලබා දීමේදී දේශපාලනික කෝණයෙන් බලලා උත්තර දෙන්න බෑ. මම සත්‍ය දොරතුරු සභාවට ප්‍රකාශ කරනවා. එමුතුමාගේ ඇසිරීමම කතාවෙම තේරෙනවා. එමුතුමා කොච්චර අසරණ වෙලාද කියන මට මගේ සිංහල අවබෝධය තියෙනවා. එදා එදා කිව්ව කාරණේ බොරුවක්ද කියලානේ ගරු කතානායකතුමනි මම ඇහුවේ. එතුමා ඒක පිළිගන්නේ නැත්නම් තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමා බලාපොරොත්තු දේශපාලන අරමුණ ඉටු කරගන්න. ඇමතුමාට තියෙනවා. සභානායකතුමා ඊයේ උද්ගත වුණු ප්‍රශ්නය රටේ පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට දිවාහාරය ලබා දුන්නද නැද්ද කියන කාරණාව පිළිබඳව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය 1992-96 දක්වා තහවුරු කරනවා 43 ලක්ෂයකට දිවාහාර මුද්‍රයක් ලබා දුන්නයි කියන කාරණාව. 1994 වාර්තාවේ ඒකනුත් තහවුරු කරනවා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාරය ලැබුණයි කියන කාරණාව. පාසල් පෝෂණ වැඩසටහනක් ආරම්භ වීමේ ඉතිහාසය හැටියට සඳහන් කරන්නේ තිබෙන්නා වූ ලිපි ලේඛන අනුව 1931. කොතරම් ප්‍රමාණයකට දුන්නද කියන කාරණේ නැහැ. 43 ලක්ෂයකට පාසල් දිවාහාර ලැබුණාම 1977 ඉඳන් මම හිතන්නේ 89 දක්වා හිටියේ ඔබතුමාගේ තාත්තා ජනාධිපති මේ අගමැති වෙලා හිටියේ. ඊට පස්සේ 89 ඉඳන් අවුරුදු 5ක් හිටියේ ජනාධිපතිවරයාවසේ. දැන් ඔබතුමා කියනවා 43 ලක්ෂයකට ඛණ්ඩ දුන්නලු. එදා අන්දපෝෂණයෙන් 43 ලක්ෂයක් මේ රටේ ජනතාව මේ පෙළුණාද කියන කාරණේ මට දැනගන්න අවශ්‍යයි. ඒ මන්ත්‍රීවරයන් නිදාගෙන ඉඳලා මේ නැගිටලා මේ අහන ගොම් ප්‍රශ්න. මං කිව්වේ පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට ලබා දුන්නු දිවාහාර ගැන. අපෝ වාඩි වෙන්න. නික මොනවද දන්නේ නැති. ඔතනින් ඕක නතර කරමු දරුවන්ට. මේ පිස්සු ප්‍රශ්නනේ අහන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.